එතකොට දැන් මම මුලික වනේ මේ උගත් මිනිසු ටික ඉගෙනගත්ත මිනිසු ටික බුද්ධිමත් මිනිසු ටික අපේ රටේ දරුවෝ ටික ඔක්කොම රට අතරලා ගියාට පස්සේ මේ රට මෝඩයන් රටක් වෙයි කියලා. ඒතකොට ඒක තමයි ආණ්ඩුවට අවශ්‍ය කියලා දැන් මම උදාහරණ කියන්නම් මොනතරම් මේ ආණ්ඩුව ජනතාව මෝඩියෝ ලෙස සලකනවද කියලා. දැන් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ඊයේ පෙරේද ප්‍රකාශ කරලා තිබුණා මැතිවරණ ගැන. ඔහුට දැඩි අවශ්‍යතාවක් තිබෙනවා මේ ජනාධිපතිවරයා දිගටම තියාගෙන ඉන්න මැතිවර සිටීම අකුලන්නට. දැන් පළාත් පාලන මැතිවරණත් අකුල දැම්මනේ. දැන් ඊළඟට එන තියෙන ජනාධිපතිවරණය. ඔහු ඒ වෙනුවෙන් කියනවා 2024 මැතිවරණයක් තිබ්බොත් අපේ රටේ මිනිසුන්ට තෙල් හා ගෑස් නැති වෙන්නට පුළුවන් කියලා. මෙන්න ජනතාව ගොන්නුන් ලෙස සලකන බවට හොඳම උදාහරණයක්. අපි අහන එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගෙන් මැතිවරණයට වේදම් කරන්නේ ඩොලර් වලින්ද? මැතිවරණයක මැතිවරණයට යන අර කඩදාසි වේදම අරුණාම ඉතුරු සියල්ල පරිපාලන වේදම්. ප්‍රවාහන වේදම්, විවිධ දේශීය වේදම්. එතකොට ඒවා ගෙවන්නේ ඩොලර් වලින්ද? කවදදන්ද ඩොලර් වලින් ගෙවන්න පටන් ගත්තේ? එතකොට මේ මැතිවරණ තිබ්බා කියලා ඩොලර් නැති වෙනවා කියලාද මේ ජනතාවට කියන්නේ කරදන්න? අනිකතර මැතිවරණ යන වියදම කීයද? ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට කල් දාන වෙලාවේ මැතිවර කොමිසම ඉල්ලලා තිබුණේ රුපියල් බිලියන 10ක්. ඊට පස්සේ ආණ්ඩුව සල්ලි නැහැ කියලා කිව්වහම මැතිවර කොමිසම එහෙම මෙහෙම කප්පාදු කරලා කිව්වා බිලියන 4ක් දෙන්න කියලා. ඒ බිලියන 4 දෙන්න බෑ කියලා තමයි මැතිවරණ තියන්න තු හිටියේ. දැන් මේ එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා කියනවානේ මැතිවරණ තියන්න බෑ කියලා. ඒත් අපි තුම මැතිවරණ කියන්නේ බිලියන 4යි කියලා. හරි, එහෙමනම් බිලියන 4ක් කියලා කියන ආණ්ඩුවේ නාස්තියෙන් කොතරම් මුදලද? ආණ්ඩු මේ තරම් මේ රට අර්බුදයක තියදී ආණ්ඩුව වියදම කොපමණකින් වැඩි කරගෙන තිබෙනවද? දැන් 2023 අයවැය වහම ආණ්ඩුව වියදම වැඩි කරගෙන තිබෙනවා 2022 සාපේක්ෂව. ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 1390 කි. 2022 අවසන් සාපේක්ෂව වැඩිපුර සැලසුම් කළා තියෙනවා රුපියල් බිලියන 1390. එතකොට බිලියන 4ක් යනවා නම් ඊළඟ වෘත්තේ මැතිවරණයට මේ 1390 න් බිලියන 4ක් කියලා කියන්නේ 100.3යි. 100.3, 100%ක්වත් නෙමෙයි. 100.3යි. මේ 0.3 රුපියල් වලින් වියදම් කරාම තමයි ඩොලර් වලින් තෙල් ගෙන්න බෑ, ගෑස් ගෙන්න බෑ කියලා මේ රටේ ජනතාවට ගොන්නු කියලා හිතාගෙන මේ විදිහට අපහාස කරන්නේ. ඒ නිසා අපි දැඩිව කියනවා එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාට මේ ආණ්ඩුවට මේ රටේ මිනිසුන්ගේ බුද්ධියට අපහාස කරන්න එපා. වෘත්තිකයෝ ටිකක් උගත්තු ටිකක් යමක්ම තියෙන මිනිස්සු රට ඇතරලා ගිය පමණින් ඉතුරු වෙන ඔක්කොම මොඩයෝ නෙවෙයි. මේ රටේ මිනිසුන්ගේ බුද්ධිය තියෙනවා. මේ රටේ මිනිසුන් දැනුවත්. මේ රටේ මිනිස්සු සංවේදී. ඒ අය මේ දුක විඳගෙන අමාරුවෙන් ඉන්නවා. හැබැයි හරි වෙලාවට බුද්ධිය පාවිච්චි කරලා ඒ අය ඔබට පිළිතුරු දෙනවා ඇති.